මැතිවන්න දිස්ත්‍රික්ක 22ට අදාළව තේරීම් බාර නිර්ධාරණයේ අධීක්ෂණ යටතේ මෙය සිදු කෙරෙන්නේ නාම යෝජනා බාර ගැනීම ලැබුණ 11 දහවල් 12ට අවසන් වනවා. අප මුදල් තැන්පත් කිරීමද එදින දහවල් 12ට අවසන් කිරීමට නියමිතයි. නාම යෝජනා බාර ගැනීම ආරම්භ කළ දිනේ සිට අවසන් දිනේ දක්වා පිළපාලියාම සහ කණ්ඩායම් වශයෙන් හැසිරීම තහනම් වනවා. අවසන් මොහොත වනතෙක් නොසිට නාම යෝජනා බාර දින ලෙසයි මැතිවන්න කොමිසම් සභාව අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. කල්වෙල ඇතුව අප මුදල් තැන්පත් කිරීම හා නාම යෝජනා බාධීම සිදු කරන්න කියලා. මොකද හේතුව අවසන් මොහොතේ අප මුදල් තැන්පත් කරන්න ගියොතින් ඒ අයට නාම යෝජනා බාධීමට කාල වේලා මදි වෙන්නට අවස්ථාව තිබෙනවා. ඒ වගේම තැපැල් ඡන්ද බාර ගැනීම 8 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සිදු වෙනවා. පසුගිය ජනාධිපතිවරණ ඡන්ද විමසීමට තැපැල් ඡන්ද අයදුම්පත් බාර දීලා ඒ තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ සියලු දෙනාමත් මේ වතාවේදී නැවත වරක් අයදුම්පත් ඉදිරිපත් කිරීම කළ යුතු වෙනවා. මහමැතිවරණ කාල සීමාව තුළ ආරක්ෂක කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මහතා මෙලෙස අදහස් පළ කළා. තේරීම් බාර නිලධාරී කාර්යාලවල අවශ්‍ය අභ්‍යන්තරයේ වශයෙන් ඒ වගේම ඒ පරිශ්‍රයෙන් බාහිරට ඒ වගේ මාර්ගවල අවශ්‍ය ආරක්ෂාව සැලසීමට වැඩබලන පොලිස්පති වයිසින් උපදෙස් දීලා තිනවා. අපි විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි නාම යෝජනා අවසන් වන දිනවලදී මේ නාම යෝජනා බාර දෙන අපේක්ෂකයන් අපි දකිනවා මාර්ගවල වාහනවල පිළපාලි වලින් ගමන් කරනවා. ඒ වගේම පාගමන් පිළපාලි පවත්වනවා. නමුත් ඒ සඳහා ඉඩ දෙන්නේ නැහැ අපි. ඒ වගේම මහජනතාවට හිරිහැරවන ආකාරයේ පොදු ස්ථානවල ප්‍රතිඥා විශාල සංඛ්‍යාවක් පත්තු කරනවා. ඒවා මාර්ගයේ ගමන් ගන්න මහජනතාවට බාධාවක් නොවන නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එවැනි දේවල් වලට පෙළඹෙන්නට එපා. ඒ නිසා මේ කාල සීමාව තුළ පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස උපදෙස් දීලා තිනවා තදින් නීතිය ක්‍රියාත්මක කරන්න. මෙතර මහමැතිවරණය සඳහා ඉදිරිපත් කෙරෙන නාම යෝජනාවලට නිර්ණායක හඳුන්වා දීමට ලංකා තරුණ සංවිධාන ජාලය පියවර ගත්තා. මෙය කරුණු 12කින් සමන්විතයි.